And now, live at 7. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අද ලයිව් ඇට් 7 සමගින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරිය. මම වින්ද්‍යා මාරුඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්සල. හමුදාපතිට ඇමරිකාව තහනම් කිරීමට ගත් තීරණය දෙරට අතර සබඳතා අවුල් කරන ක්‍රියාවක්. ඇමති දිනේෂ් ඇමරිකානු තානාපතිනිය හමුවේ පවසයි. ජනපති වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් එළවලුත් අරගෙන මාධ්‍ය හමුවට ග්‍රෑම් 100යි රුපියල් 36.50 බෝංචි කරල් තියෙනවා මං හිතන්නේ 10ක් විතර වගේ තියෙනවා 85යි මේ කැපුවොත් කී දෙනෙක්ට ගන්න පුළුවන්ද අලගත්තොත් එහෙම 110 සිට 200 දක්වා වැඩි වෙලා තියෙනවා ආදිවාසී නායකයාට එල්ල වූ මැර ප්‍රහාරය පොලිස් නිලධාරියෙකු සහ බන්දනාගාර නිලධාරියෙකු කොටු වූ Facebook මත්සාදය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ට පනවා ඇති සංචාරක තහනම පිළිබඳව තම රජයට යලි කරුණු දැක්වීමක් සිදු කරන බව මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා. තානාපතිනි අද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී මේ බව දන්වා සිටියා. ඇමරිකානු තානාපතිනි ඇතුළු පිරිසක් අද විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යවරයා හමු වුණේ මෙරට විදේශ අමාත්‍යාංශයෙන් සිදු කළ දැනුම් දීමකට අනුවයි. යුද සමයේ 58 වන සේනාංකාධිපති ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති සහ වැඩබල ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරනු ලැබුවේ පසුගිය සිකුරාදා දිනේදී. නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ සම්බන්ධයෙන් පැවසුවේ මෙරට සිවිල් යුද්ධයේ අවසන් අදියර ක්‍රියාත්මක වූ 2009 වසරේදී ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යුද හමුදාවේ 58 වන සේනාංකයේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇමරිකානු රාජ දෙපාර්තමේන්තු පනතට අනුව මෙවැනි චෝදනා එල්ල වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට එරටද ඇතුළු වීමට අවසර හිමිනවන බවයි. කෙසේ වෙතත් ඇමරිකාවගත් මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම තීරණය ගැනීමට බලපෑ තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කරගෙන අදාළ තීරණය පිළිබඳව සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියේ අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ තානාපති ඇලයිනා ටෙප්ලිස් කැඳවීමට තීරණය කර ඇති බවයි. මේ අනුව අද දහවල් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිස් මහත්මිය විදේශ සබඳතා අමාත්‍යාංශයේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා හමු වුණා. පැයකට ආසන්න කාලයක් එම හමුව පැවැත්වුණා. ගරු අමතුමා මේ අතර අද පස්සරුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවති මෙම හමුව පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ශවේන්ද්‍ර සිල්වා මෙතිතුමාට හා පවුලේ අයට තහනමක් නිකුත් වෙනවා නම් එහි සාධාරණ තොරතුරු හා පදනම් මත කෙරුණු කටයුත්තක් නොවන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ තත්ත්වය අපි පිළිගන්නේ නැති බව ශ්‍රී ලංකා ඇමරිකානු මිත්‍රත්වයේ හානිකර ආකාරයට පරිවර්තනය කිරීමක් සඳහා කටයුතු කිරීමකට තුඩදෙන ක්‍රියාවක් බව පත් නොකොට ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාට මාස කීපයකට ක්‍රියාත්මක ලෙස පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ඒ බව තානාපතිතුමිය වාම රාජ දෙපාර්තමේන්තුවට වොෂින්ටන් නුවර දැනුම් දෙන බවත් අපිට ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ අනුව අපි හෙට දිනේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත පිරිසක් වෙනවා. ඒ සමගත් මේ කාරණාව පිළිබඳ මැදිහත් වීමට කටයුතු කරනවා. මේ අපි කියන කාරණයට මම හොඳින් සවන් දීලා ඒක වහාම අපි කියපු කාරණාවල් රාජ දෙපාර්තමේන්තුවට වොෂින්ටන් නුවර දන්වා යන බවට දැනුම් දීම හිතනවා ඉතාම ඉක්මම්ම ක්‍රියාමාර්ගය. වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවෙන් එල්ල වී ඇති සංචාරක තහංචියට එරෙහිව පක්ෂ බෙදයකින් තොරව සියලු දෙනා එක් විය යුතු බව මහා සංඝරත්නය පවසනවා.
උන්වහන්සේ අවධාරණය කළේ ඇමරිකාව විවිධ බලවේගවල අවශ්‍යතාවය මත ඒකපාර්ශවීයව ගෙන ඇති මෙම තීන්දුව දැඩිව හෙළා දකින බවයි. කිතුමා ජාති ભેදයක් ආගම් ભેදයක් නැතිව කාසම්මගත සුදත්වේ ක්‍රියාකර සම්භාවනීය ගණයේ යුද හමුදාපතිවරේ නිසා එතුමාට ඒ විදිහේ තහංචියක් ඉදිරිපත් කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ වගේම ඇමරිකන් තානාපති තුමිය ආපු අවස්ථාවේදීත් අපි මේ පිළිබඳව මුලදී සඳහන් කළා. ඒකපාක්ෂිකව මේ අය ඩයස්පෝරාවේ අය කියන දේ පමණක් හිතට අරගෙන අපිට යම් යම් තහංචි පනව ලංකාවාසී හැම දෙනා එකවන්ම එක්වි මේ ඇමරිකාව කරන මේ ක්‍රියාකාරකමට අපි කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම LTT ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන්ට කටයුතු කරන මේ බලවත් රටවල් අපිට මතකයි ඉතිහාසයේ දිගින් දිගටම යුද්ධයේ හමුවේ ශ්‍රී ලාංකික රණවිරුවන් වැරදිකරුවන් කොට දංගෙඩියට ගෙන යාමේ බරපතල කුමන්ත්‍රණයක නියලී සිටියා. අපට මෙවැනි බලපෑම් කිරීම රටක් හැටියට අපි කිසිදු පක්ෂභේදයකින් තොරව එකහෙලා ප්‍රතික්ෂේප කළ යුතුයි. පෞගේ දවස්වල අපි දැක්කා MCC ගිවිසුම, ඇප්සා සෝපා වගේ ගිවිසුම් මේ ආණ්ඩුව පත්වීම සමග මේ ගිවිසුම් අස්සම් කර ගැනීම සඳහා ප්‍රබල බාධකයක් එල්ල වුණා. ඒ බාධකයට ප්‍රතිචාර එල්ල කිරීමත් එක් අංශකින් මේවා වෙන්න ඇති කියන විශ්වාසය මහ ජනතාව තුලත් අපි තුලත් පවතිනවා. ගිය ආණ්ඩුව අස්සම් කරපු මංගල සමර වීරලා හොර රහසි ජිනීවා වල අස්සම් කරපු ගිවිසුම් වල ප්‍රතිඵල හැටියට තමයි මේවා කඩා බිඳගෙන එන්නේ. ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවේ අපේ රට. අපේ රට ස්වාධීන රාජ්‍යයක්. ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා මේ වෙනකම්ම යුද අපරාධ සිද්ධ කරා කියලා, එහෙම නැත්නම් මානව හිමිකම් කඩ කළා කියලා මොන යම් විදියකින්වත් ඔප්පු වෙලා හෝ කරගැනීමට මේ ජාත්‍යන්තර බලවේග වලට හැකියාවක් ලැබිලා නැහැ. ඔවුන් තවම ක්‍රියා කරන් දෙමළ ඩයස්පෝරාවට ඕනදී ශිෂ්‍යෙම්ම අපි මේ රජයට කියා හිටනවා සමස්ත රටේ ජනතාවත් රජය හමුදාපතිවරයත් එක්ක කෙලින් සිටගත යුතුයි. මෙවැනි අභූත චෝදනාවන් රාජ්‍යයන් වශයෙන් එල්ල කරාට පස්සේ අපි ඒවට මූණ දෙන්න ඕනේ. අපේ රට ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් නිසා. ඒ නිසා ලේන් රුධිරයෙන් දහඩියෙන් කඳුලෙන් තැවරුණු මේ මහ පොළව රැකගන්න ආරක්ෂා කරන්නට මහත් වෙහෙසක් දරපු පිරිසක් තමයි යුද හමුදාව කියන්නේ. ඒට නායකත්වය දීපු හමුදාපතිවරුන්ට ප්‍රණාම දෙන්න ඕන වෙලාවේ ඔවුන් මානව හිමිකම් අරන් ගිහිල්ලා හිර කරලා ඔවුන් නැති කරලා ඝාතනය කරන්න හදනවා. මේ වගේම ද්‍රවිඩ ජනතාවට සිංහල මුස්ලිම් කියන හැමෝටම දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතු දක්වා ගමන් කිරීමේ හැකියාව වර්තමාන නැති වෙලා තියෙන කවුරු නිසා? මේ අපේ සෙම්පතියෝ නිසා. විශේෂයෙන් අපි සඳහන් කරනවා මේ පිලිපීනයේ හිටපු පොලිස්පතිතුමාට ඔය වගේ තහංචියක් ගෙනාවා. එයාලා මොකද කරුනේ? ඒ සියලුම ගිවිසුම් වලින් ඈත් ඉවත් වුණා. මේ වෙලාවේ අපේ ප්‍රජාවගිනුත් ඉල්ලීමක් කරනවා යුද හමුදා වෙනුවෙන් පෙනී හිටලා මේ චෝදනා වලින් නිදහස් වීම සඳහා කටයුතු කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මේ අතර හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද විවිධ අදහස් පළ කළා. ඇමරිකාව ත්‍රස්තවාදයට විරුද්ධයි, ත්‍රස්තවාදය සම්පූර්ණ ලෝකෙන් තුරන් කරන්න ඕන කියන ඇමරිකාව ත්‍රස්තවාදය අවසන් කරන්න කටයුතු කරපු ලංකාවේ හමුදාපතිවරයාට සහ හමුදාපතිවරයාගේ පවුලේ අයට ඇමරිකාව තහනම් කරනවා නම් මේ ලෝකේ ලෝකවාසී ත්‍රස්තවාදයට විරුද්ධ ජනතාවට විශාල කුතුහලයක් ඇති වෙනවා. ඇමරිකාව මේ කියන කතාව ඇත්තද? ඒ නිසා අපි ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා අපි ශ්‍රී ලංකාවේ ස්වයංභාවය, ස්වාධීනත්වය, බහුමික අඛණ්ඩතාවය රැකගන්න කටයුතු කරපු හමුදාපතිවරයාට කෙනහිලිකම් කරන්න එපා. අපි මේක හෙලා දකිනවා. රටක ස්වෛරීත්වය පිළිබඳව, අපේ අනන්‍යතාවය පිළිබඳව එහෙම ගත්තු තීරණය අපි ප්‍රතික්ෂේප කර යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ පවතින රජය හැසිරෙන ආකාරය පිළිබඳව පුදුම හිතෙනවා. මොකද අපි දැක්කා ෆිලිපීනයේ ඒ වගේම සිද්ධියක් ඇති වෙලා පොලිස්පතිවරයාව ඇමරිකාවට ඇතුළත් වීම තහනම් කරලා තිබුණු අතරේ ෆිලිපීනයේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරනවා ඇමරිකාවත් එක්ක තිබුණු ගිවිසුම VFA කියන ෆොරින් ෆෝසස් ගිවිසුම වහාම ඒකෙන් ෆිලිපීනය ඉවත් වෙනවා කියලා තීන්දුව අරගෙන ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒගොල්ලෝ එහෙම දැඩි තීරණයක් ගත්තා. දැන් මේ සෝෆා එක්සා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කාලෙම අත්සන් කරපු ගිවිසුම් දැන් කෙලිම ප්‍රකාශයට පත් කරන්න තියෙන ඒවා ඔක්කොම ඉවත් කරනවා කියලා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙච්ච වෙලාවේ හරණම් ඇමරිකාව සුවද බව පෙන්වන්න මේ වගේ ඒකාධිපති ස්වරූපයෙන් වැඩ කරන්න ගත්තම ඇමරිකාවත් ලෝකෙන් කොන් එතුමාට පත්තිමල බා දුන්නේ ගිය ආණ්ඩුව කාලෙමනේ පත්තිම දුන්නේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා. මේ ජනාධිපතිතුමත් නෙමෙයි. ඉතින් මේ ආණ්ඩුව ආවම අලුත් ජනාධිපතිතුමාව මේ වගේ කෙනෙහිලිකම් කරන එක හොඳ වෙයි කියලා මං හිතන්නේ නැහැ. අපි මං හිතන්නේ මේක රාජ්‍ය තාන්ත්‍රිකව බේරගෙන මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ. ශවේන්ද්‍ර සිල්වා කියන්නේ අපේ රටේ හිටපු එඩිසර රණවිරුවෙක්. ඒ නිසා යුද හමුදාපතිවරයා ඒ කරන ලද ක්‍රියාවන් පිළිබඳව විවිධ අය විවිධ මත විශේෂයෙන් ඩයස්පෝරාව ලෝකයට විවිධ මත ප්‍රකාශ කළා. විවිධ මත අරගෙන ගියා. ඒවට රැවටිලා අපේ
ඇමරිකාව හරි වෙන රටක් හරි ඒ වගේ තහංචි දානවා නම් ඒක විශාල අසාධාරණයක් විදිහට අපි දකින්නේ. ඇමරිකාව ඒ ගත්තේ තීන්දුවට අපි විරෝධය පාලා තියෙනවා. ඒ වගේම අපි කියලා තියෙනවා මේ ඒකපාර්ශ්වික තීන්දුව ගන්න නැතුව මේ ගැන කරුණු හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. මේ අවුරුදු 10ක් තුල මේ ඇමරිකාව කිසිම කරුණක් ගැන හොයලා බලන්නේ නැතුව මේ එක එක්කෙනා කියන එකක් පිළිබඳව තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඒ රජයක් හැටියට අපි ඒක හෙලා දැකලා තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මේ අතර වෘත්තීය සමිති නියෝජිතින් සහ ජනාධිපතිතුමන් අතර හමුවක් ඊයේ පැවැතුණේ ජනාධිපති මන්දිරයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දහවල් කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අමරිකා ඩොලර් මිලියන 15ක වියදමින් මෙහි ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු මෙම වසර මැද ආරම්භ කෙරෙන අතර පළමු අදියර 2023 දී නිම කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා සිතියම වෙලස් කරමින් කොළඹ නගරයේ දිගුවක් ලෙස ඉදිකෙරෙනු වරාය නගර භූමිය මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රගතිශීලී වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතින් අතර සුහද හමුවක් ඊයේ පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්තුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු කිහිප දෙනෙක් දෙක්ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වෘත්තීය සමිති බොහෝ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට තම අවධානය යොමු කර ඇති බවයි. සුළු පිරිසකගෙන් එල්ලවන බහදා නොතකා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහපනය කිරීමට රජය කැපවන අතර සාම්ප්‍රදායික වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවට ජනතා අභිවෘද්ධියට ඉවහල් වන සංකල්පමේ වෙනසක් සියලු වෘත්තීය සමිතිවලින් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත සංධානය පිළිබඳව තිරණාත්මක සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ අතරම සංධානය පිළිබඳව සහ ලාංඡනය පිළිබඳව අදත් ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. බලන්නේ පොදු සන්ධානයකින් ඉදිරියට එන්න. ඒකෙදී අපි ලකුණු ගැන කල්පනා කරන්නේ නැහැ. අපි සියලු දෙනාටම එකට එකතුලා වැඩ කරන්න පුළුවන් ලකුණු පිළිබඳව අපි කල්පනා කරනවා. අදාළ නායකින් එක ඉතාම ඉක්මනින් අපි සාකච්ඡා පවත්වන ලබන අඟහරුවාදාත් අපි හයාමාරට අධිකරු ජනාධිපතිතුමත් එක්ක කරව ග්‍රාමත්වත් එක්ක අපි සාකච්ඡා පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න හැකියාව ලැබෙයි කියලා. දෑවැද්ද පිළිබඳව යම් යම් ප්‍රශ්න තිබෙනවා ඒවා සාකච්ඡා කරලා අපිට විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපි පක්ෂ දෙකේ සියලුම දෙනාට ඉල්ලීමක් කරලා තිබෙන්නේ නායකත්වයේ විසින් මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව తీන්න ගනි. එතකන් අපි මේ පිළිබඳව එළියේ කතා කරලා විශේෂම ජනාධිපතිතුමාගේ ගමනට බාධා කරන්න එපා කියන ඉල්ලීමයි අපි සියලුම ඉන්නේ නායකින්ගින් අපි ඉල්ලීමක් කරන්නේ. අපිට මොනවාරි කවුරුරි ගුවොත් අපි කියනවා නේද? අපිට ගැහුවොත් අපි ගහනවා. හැබැයි අපි අනිවාර්යයෙන්ම කියනවා අපි සියලු දෙනා එකතු වෙච්ච සන්ධානයක් හදලා තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පිහිටවනවා මේ මහමැතිවරණ. තව ආන ලකුණ මොකද්ද? අපුනේ ප්‍රශ්නයක් නැහැ. ඉදිරියේදී අපි සන්ධානය මොකද්ද? ලකුණ මොකද්ද? මේ සියල්ලම ඉස්සරහට කියන්න. ඔද හොරෙන් කරන දේවල් නෙවෙයි නේද? අපි ලබන අඟහරුවාදාත් අපි සාකච්ඡාවක් පවත්වනවා. අපි අග්‍රාමාත්‍යතුමා මුණ ගැහෙනවා. ඒ නිසා ඉදිරියේදී මේ සියල්ලම ඔබතුමාට කියනවා. අපි පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ අරගෙන පොහොට්ටුව යටතේ තරඟ කරන්න. හැබැයි පොළොන්නරුව විදියට මම බොහොම කැමති තත්ත්වය උරගා බලන්න පුළුවන් ජනතා මතේ. ජනතා මතේ උරගා බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා එක්ක පොළොන්නරුවේ ඉන්න ජනතාවගේ ප්‍රමාණය කොච්චරද කියලා බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඉල්ලනවා නම් ඒ අභියෝගය ශ්‍රී ලංකාවක බාර ගන්න ඕන තමයි මම හිතන්නේ සදාචාරාත්මක. ජනතාවගේ ජීවන වියදම මේ වන විට අධික ලෙස ඉහළ ගොස් ඇති බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා. අද පැවති මාධ්‍ය හමු ගණනාවකදීම ඔවුන් මේ පිළිබඳව අදහස් පළ කළා. සාමාන්‍යයෙන් මම තනියෙන් එන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකකට. මම අත එළවලු කියන හින්දා මේ MSD එකේ කෙනෙකුත් දාගෙන ආවේ. මොකද කියන්න බෑනේ. ඒ තරම් පරිස්සම් කරලා මෙතනට ගෙන ආවේ. මේ ගෙඩි හතරයි තියෙන්නේ ග්‍රෑම් 100යි රුපියල් 36යි. මේ පතෝල. මේක ග්‍රෑම් 174යි. මේ බටර් බෝන්චි. බටර් බෝන්චි ග්‍රෑම් 100 වෙනවා රුපියල් 50ක්. බෝන්චි කරල් තියෙනවා මම හිතන්නේ 10ක් විතර වගේ තියෙනවා. මාළු මිරිස් වෙනවා ග්‍රෑම් 100 රුපියල් 49යි. මේ බලන්නකෝ කැලරි 3යි තියෙන්නේ. රුපියල් 85යි. මේ කැපුවොත් කී දෙනෙක්ට ගන්න පුළුවන්ද? කැලරි 2යි තියෙන්නේ. රුපියල් 46යි. හරි.
සුබ්බොන්නත් මදිනේ මේක. රුපියල් 1500ක් නැතුව අද එක වේලක් දවල්ට කන්න බෑ. දැන් ඉතින් මොකද 500ට කාලේ ලුණු 800ට කාලේ රටවල් 500ට කාලේ පාල් 150ට කාලේ දැන් ඉතින් රට කම එක ඇත්තේ. ඒ නිසා දැන් රට කෑවා. දැන් කොහොමද මේ රට ගොඩගන්නේ කියලා අපි බලන්න තිබෙනවා. දැන් හාල් මිල අඩු කරගන්න බැරුව දඟලනවා දඟලනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ රටේ මිනිසුන්ට ජීවන බර එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. කවදාවත් නැති විදිමත්තමට අද පත් කරලා තියෙනවා. මේ රජයේ ඒතෙන්ට අද දමලා තියෙනවා. සුදු ලුණු කිලෝ එකක් ගත්තොත් 220 සිට 450 දක්වා වැඩි වෙලා තියෙනවා. සීනි රුපියල් 100 සිට 115 දක්වාද වැඩි වෙලා තියෙනවා. අල ගත්තොත් එහෙම 110 සිට 200 දක්වා වැඩි වෙලා තියෙනවා. පරිප්පු 115 සිට 150 දක්වා වැඩි වෙලා තියෙනවා. රතු ලුණු 150 සිට 340 දක්වා වැඩි වෙලා තියෙනවා. දිහා බැලුවම මේ මිල සම්බන්ධව ප්‍රකාශ වුණා එදා 120ට බීලුණු තියෙනකොට අද 280යි. දැන් මිනිසුන් කන්න බොන්න නැහැ. මේ ගැබිනි මවවරුන්ගේ මේ පෝෂණ මල්ල දෙන්නේ නැහැ. ළමයින්ගේ වවුචරේ ගිහිලා කඩසාපුවෙන් ගිහිලා බැංකුවට දැම්ම මේකේ සල්ලි නැහැ. මේ පාරවල් වලට අපි කෝටි ගාණක් මුදල් වෙන් කර කොන්ත්‍රාත්කත් සංකලන නිත්‍යානුකූලව වැඩ ආරම්භ කරන්න කියලා කිව්වා. දැන් මේ බංකලොත් වෙච්ච හිඟමනේ යන ආණ්ඩුව මේ බිල් ටික ගෙවන්නේ නැහැ. බඩු මිල අඩු කරනවා කිව්වා නැහැ. විශ්‍රාම වැටුප අඩු කරා. පඩි සීමා කරා. දැන් මොකද්ද කරන්නේ? ඓතිහාසික කන්දේ විහාර අධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ට බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංගනායක පදවිය පිරිනැමීමේ උත්සවය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන්. ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන්ට බෙන්තර වලල්ලාවිට කෝරළේ ප්‍රධාන සංගනායක ධූරයේ පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ නිමිත්තෙන් අලුත්ගම කන්දේ විහාරස්ථානයේ පූජෝත්සවයක්ද සංවිධානය කර තිබුණා. ඒ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන්ට විජිතපත පිළිගැන්වීම සිදු කෙරුණා. අග්‍රාමාත්‍යවරයා උත්සව සභාව ඇමතුවේ ඉන් අනතුරුවයි. කන්ද විහාර කිව්වම මේක මේ පළාතට විතරක් සීමා වෙච්ච පන්සලක් නෙවෙයි. හැමෝම මේ ස්ථානයට එනවා. අපි දන්නවා අද හැමෝම කතා කරනවා ආණ්ඩුවක් පිහිටෙව්වා දැන් ඔක්කොම ප්‍රශ්න හරි කියලා. ඒ තත්ත්වය ආණ්ඩුවක් පිහිටෙව්වට අපි තවම ඉන්නේ හාමුදුරනේ සුළුතරයක් වශයෙන් තමයි. පාර්ලිමේන්තුවේ බලය අපිට අද තවම නැහැ. තාම හිතන්නේ පාර්ලිමේන්තුවත් තියෙන්නේ තව දවස් දෙකයි 18යි 19යි විතරයි. දවස් තුනයි 20යි. ඒ දවස් තුන ගියයින් පස්සේ පාර්ලිමේන්තුව ඊළඟට තියෙන්නේ විසිරුවන දවස බලාගෙන ඉන්න එකයි. මම හිතන්නේ මාර්තු මාසයේදී විසිරුවලා අප්‍රේල් මාසයේදී මැතිවරණයක් කියලා නව රජයක් පිරිහීමට පියවර ගන්න කටයුතු කරන්න ඕන. එදා අපි කියපු දේවල් අපි අනිවාර්යයෙන්ම කරනවා. නමුත් අපි දේශපාලන වශයෙන් කිසි විටක එළව එළවා පන්න පන්නා පහර දෙන්නවත් පන්න පන්නා පළිගන්නවත් අපි සූදානම් නැහැ. අපිට ඊට වඩා ලොකු දෙයක් තියෙනවා ජනතාවට. අවුරුදු හතරක් මාරක් ආපස්සට ගිය රටක් ආපස්සට ඉදිරියට ගෙන යන්න අපිට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කරන්න ඕන. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා. අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගැනීමට නම් දේශහිතර්ශීන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව හිටපු හමුදාපති සහ වරායධිකාරියේ සභාපති ජනරාල් දයාරත්නායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුලියාපිටියේ පැවති ව්‍යාත්මක සංවාද වැඩසටහනට සහභාගී වෙමින්. පිරිපුන් දේශයක් වෙනුවෙන් තරුණ ජවයට ව්‍යත් සවියන මාතෘකාව යටතේ මෙම සම්මන්ත්‍රණය ඊයේ පැවැත්වුණේ කුලියාපිටිය දුම්මල සූරිය ප්‍රදේශයේදී. එම අවස්ථාවට හිටපු හමුදාපති සහ වරාය අධිකාරී සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා සහ රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. නිදහස ලබාගෙන මේ අවුරුද්දට අවුරුදු 72 ඇතුලේ ආසියාවේ අනිකුත් රටවල් මූණ පාරපු නැති ගැටළු රාශියක් අපි මූණ පාලා තියෙනවා. ඇයි අපේ රට මෙවැනි ලස්සන සුන්දර දිවයිනක් එවැනි රට ඇතුලේ මෙවැනි දැවැන්ත ගැටුම් අපිට ඇති කරගන්න සිද්ධ වුණේ? ඒක අපේ දේශපාලනේ වරදක්ද දේශපාලන ක්‍රියාමාර්ග වල වරදක්ද කියලා අපි කවුරුත් තාම හදාගන්නේ නැහැ. සමාජයේ පැතිකඩක් හැදී නැයි මම දේශපාලනේ දකින්නේ. මම හිතන්නේ දැන් පාර්ලිමේන්තුව ඇතුලේ සාමාන්‍ය පෙළ අසමත් උදවිය බහුතරයක් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. කීපද දෙකින්ද පුළුවන්? දේශපාලනඥයෙක් නැතුව සමාජයක් මේ වන්ද හැමතැනම දේශපාලනඥයෝ ඉන්නවා. ඉන්නවනම් ඒ දේශපාලනඥයාට මේ දැනුම අවබෝධය ඒකෙන් වඩා රටකට හේතිර ආදරේ භක්තිය තමයි විතරම දෙකක්. ඔහුගේ යෝග අපමණයක් තියෙනවා. එහෙම වැදගත් කෙනෙක් තමයි දේශපාලනඥයෝ.
එහෙම ආයෙත් දේශපාලන විරුද්ධ වෙන්න තෝරන මේක පාරම අවුරුදු 71ක් ආපු එකක් එකපාරම අනිත් පැත්තට හරවන්න අමාරුයි. නමුත් අපි ඒක ආරම්භයක් දෙන්න තෝරන. ඉතින් මේ ආරම්භයේදීම ඉතාම සුදුසු වාතාවරණය මේ අවස්ථාවේ අපිට ඇති වෙලා තියෙනවා. මේ වෙලාවේ අපිට මේ තාමත් මොහොත වටිනා නායකයෙක් පහළ වෙලා ඉන්න අවස්ථාවේ එයින් උපරිම ප්‍රයෝජන ගන්න කිසිම දෙයක් සිදු කරන්නට බෑ. පාර්ලිමේන්තුවේ නීති රීති සම්පාදනය කිරීම නිසි අයුරු සිදු නොවනවා. අපි ආර්ථිකය පිළිබඳ ඉතාම පහළ මට්ටම, සමාජය මට්ටම ගත්තොත් ඉතාම පහළ මට්ටම, දේශපාලන වශයෙන් ඉතාම දරු පිරිහීමකට පත් වෙලා, අධ්‍යාපන වශයෙන් පිරිහීලා, ආගමික වශයෙන්, සදාචාරය වශයෙන් හැම අංශයෙන්ම පිරිලා ඉන්නවනම් ඒ හදපු නීති රීති කුමනද වැඩක් නැහැ. ඒ නිසා අන්න ඒවන් නැවත යවත් කාලෙන්න කරන නිසි අයුරු සකස් කරගන්නට පුළුවන් කණ්ඩායමක් අපි මේවර පාර්ලිමේන්තුවට ඇරීමේ අවශ්‍යතාවය තියෙනවා. මහනුවර නගරයේ හෝටලයක් තුළ පැවති ෆේස්බුක් සාදයක් වටලා මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් නිලධාරියෙකු සහ බන්ධනාගාර නිලධාරීවරයෙකු ඇතුළු සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කර තිබුණේ මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්. ෆේස්බුක් කරහා සංවිධානය කර තිබූ මෙම වත්පැති සාදය මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් ඒ රාත්‍රියේ වටලා තිබුණා. වැටලීම සිදුකළ අවස්ථාවේ වයස අවුරුදු 18 25 අතර පසුවන තරුණ තරුණියන් 300කට අධික සංඛ්‍යාවක් සාදයේ සිටි බවයි සුරාබද නිලධාරීන් සඳහන් කළේ. එම සාදය සඳහා සහභාගී වීමට එක් අයෙකුගෙන් රුපියල් 2500ක මුදලක් අය කර තිබූ අතර අවශ්‍ය මත්ද්‍රව්‍ය ගැනීම සඳහා වෙනම මුදල් අය කරගෙන තිබෙනවා. වැටලීම් සිදුකළ අවස්ථාවේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 18 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සුරාබද නිලධාරීන් කටයුතු කර තිබූ අතර ඔවුන් සන්තකයේ තිබේ හෙරොයින්, කොකේන්, ඇෂ්, මත්පැති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට පත්වන අතර පොලිස් නිලධාරියෙකු සහ බන්දනාගාර නිලධාරියෙකුද සිටින බව සුරාබද නිලධාරීන් සඳහන් කළා. මේ අතර ඊයේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට එක්වෙමින් රජයේ ප්‍රකාශක රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව කිහිපයකට චෝදනා කළා. මේවා විකුණන්න සහාය දෙන්නේ පොලිසිය ඇතැම් නිලධාරීන්. ත්‍රීරෝදරට රියදුනා නගරයේ සමහර ව්‍යාපාරිකයන් මේ මහා ජාවාරම පිටිපස්සේ ඉන්නවා. එවැනිම ප්‍රකාශයක් පසුගියදා රාජමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිදු කළේ පළමුවනදායි. නීතිඥවරුත් ඉන්නවා මේවට සම්බන්ධ. පොලිසිය නිලධාරිනුත් ඉන්නවා. මත්කුඩු ගේන වාහනේ ඉස්සරහා යන්නේ අර මං කියපු පොලිස් නිලධාරියා. ඒ වගේම තමයි හැම ඉස්කෝලයක් ඉස්සරහාම මොනෑම් හෝ මත්කුඩු ගව්‍යක් කලින් වෙනවා. පෙරේද රාත්‍රියේද කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුළ ෆේස්බුක් හරහා සංවිධානය කර තිබූ මත් සාදයක් වැටලීමට සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළා. එහිදීද තරුණ තරුණියන් දස දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. පසුගිය කාලයේද ෆේස්බුක් කරහා සංවිධානය කර තිබූ මෙවැනි සාද වැටලීමට ආරක්ෂකංශ කටයුතු කළා. එම සෑම අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය භාවිතා කළ සහ සන්තකයේ තබාගත් තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකංශ කටයුතු කළ අතර ඔවුන් අවුරුදු 15 25 අතර වයස්වල පසු වූ බවයි ආරක්ෂකංශය සඳහන් කළේ. රතුකුල ආදිවාසී නායක සුදා වන්නිලැත්තන්ට වැලි ව්‍යාපාරවලට සම්බන්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද දැනුවත් කිරීමට තමන් පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් පවසනවා. රතුකුල ආදිවාසී නායකයා සහ ඩම්බකැන්නුවේ වැලිගොඩ දමමින් සිටි පිරිසක් අතර සිදු බහින්බස් වීමකදී රතුකුල ආදිවාසී නායකයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ඔහු බිබිල රෝහලේ ප්‍රතිකාර ලබනවා. රතුකල ගම්මානය හරහා ගලා බසින රඹකැන් ඔයේ වැලිගොඩ දැමීම විශාල වශයෙන් සිදු කරනු ලබනවා. මේ හේතුවෙන් ඉවුරු කාදනය වීම ඇතුළු පාර්ශ්වික ගැටලු ගණනාවක් මතු ඇති බවයි රතුකල ආදිවාසී ජනතාව පවසන්නේ. පසුගිය දිනක අප සමග අදහස් දැක්වූ රතුකල ආදිවාසී නායක සුදාවන් නියලැත්තන් සඳහන් කළේ රඹකැන් ඔයේ වැලිගොඩ දැමීමට රෙහිව තමන් බලධාරීන් දැනුවත් කළද පළක් නොවූ බවයි. මේ අදහස් දැක්වීමෙන් පසුව ඉකුත් සිකුරාදා රතුගල ආදිවාසී නායකයා සහ වැලි ගොඩ දබමින් සිටි පිරිසක් අතර බහින්බස් වීමක් හටගෙන තිබෙනවා. ආදිවාසී නායකයාට පහර දීමක් සිදුව තිබෙන්නේ එහිදී. ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් කර ඇත්තේ බිබිල රෝහලටයි.
පාරම කලන්තයක්කාව මම පරිසරයකට දුවා මේ සතුගල භූමි දෙන්න එපා මේ විදිහට විනාශයි කියලා එයාලටත් මම කතා කරලා පාදේශී ලේකම්ට කියලා තියෙනවා. නමුත් ඒවත් කරස් නැහැ. කෙසේ වෙතත් රතුගල ආදිවාසී නායකයට ලැබූ මේ ප්‍රහාරයේ හෙළා දකින බව මාධ්‍ය හමුවක් ඇදවමින් ආදිවාසී නායක උරුවලිගේ වනිලැත්තන් අද ප්‍රකාශ කළා. මේ ඇත්තන්නේ මේ ගම් පොජ්ජවලලත් හොරතෙනින් මේ ඇල් පොජ්ජවලල වැලි පොජ්ජ මන්තු කරගන්නවා. ඉතින් මේතන කතා දැම්මා කියලා ඒ ඇත්තන්ට ගුටි පොජ්ජ මන්තු කරනවා නම් ඒ ඇත්තන්ට තර්ජනේ මන්තු කරනවා නම් ඒතන මේ පරම්පරා පොජ්ජට මන්තු කරන ලොකු තැනේම නිග්‍රහව සුදාමන්්‍යල ඇත්තන්ට විතරක් නෙවෙයි මේ පරම්පරා පොජ්ජේ රඳන හැම නායකයෙකු ඒ ගම්පොජ්ජල් ආරක්ෂා තැන මන්ද කරනකොට ඒ ගම්පොජ්ජල්වල මෙහෙම අසාධාරණයක් මන්ද වෙනව නම් කතා දමන්න අයිතියක් තිබෙනවා ඒ ඇත්තන්ට. ඉතින් එහෙම කතා දැම්මට පස්සේ ඒ ඇත්තන්ට තර්ජනේ මන්ද කරනව නම් ගුටි පොජ්ජ මන්ද කරනව නම් ඒ ඇත්තන්ව මියබට දමන්න මං ගැච්චෙනව නම් ඒතන සාධාරණයක් කුදුයි. මේ ඇත්තෝ ජාත්‍යන්තරයටත් මේතන කතා දමන්න බලාපොරොත්තු තැන මන්ද වෙනවා. මේ රට පොජ්ජේ රඳන පාලකයෝ මේතනට මොන එකද මන්ද කරගන්නේ කියන බලාපොරොත්තු මේ ඇත්තෝ තිබාගෙන ඉදිනවා. මෙම පහර දීමට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයා අත්තනගොඩ ගෙන ඇති අතර ඉඟිණියාගල පොලිසිය ඔහුව අපමත මුදාහැර තිබෙනවා. This is live at 7. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් live at 7 සමගින්. මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දීවර කටයුතු වල නිරතව සිටි ඉන්දිය දීවරින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන් පිනුල් අලි සංරක්ෂණාගාරයේට වසර 45ක් සපිරීම නිමිත්තෙන් අද එහි විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. 1975 වසරේ අද වෙන දිනක දිවංගත අමාත්‍යවරයෙකු වූ TBG කළුගල්ල මහතාගේ සංකල්පයකට අනුවයි අලි සංරක්ෂණාගාරය ආරම්භ කෙරුණේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැලණිකම පිවිසුම ආසන්නයේදී මෝටර රථයක් ආරක්ෂිත වැටක ගැටි අනතුරක් සිදු වුණා. එම අනතුරින් මෝටර රථයේ ගමන්ගත් පුද්ගලයන් 30 දෙනෙකුට තුවාල සිදු වුණා. නාවුල බණ්ඩාරගහවත්ත රක්ෂිතය තුළ ඝාතනය කළ තලගොයින් 8 දෙනෙකු පුළුස්සමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇලහැර වනජීවී කාර්යාලය නිලධාරීන් කටයුතු කළා. අදාළ පුද්ගලයන් එලෙස තලගොයින් පුළුස්සමින් සිට ඇත්තේ සංචාරක හෝටල් සඳහා මස් පිණිස අලෙවි කිරීමේ අරමුණින්. කනගරා එම්කුලම් ප්‍රදේශයේ වනගත ස්ථානයක කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. අදාළ පුද්ගලයන් පවසා ඇත්තේ කොටි සංවිධානයේ විසින් වළදමා ඇති බව පැවසෙන රත්රන් සොයා එලෙස කැණීම් කළ බවයි. ශීතකරණයක් නොමැති ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ යෝගට් තොගයක් විනාශ කිරීමට පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කටයුතු කළා. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. යලි හමුවීම රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.